කවරණීය සංගරත්නයෙන් අවස්සරයේ අපි අදත් අඟහරුවාද රැස්සනේ අප පුුරුදු ධර්මසාකච්ඡාවකට අපි ඒ සඳහා ප්‍රස්තෘති වතය මෙතෙක් කරගනගේ එවැනි නිවී ම දේශනාවලිය මුද්‍රිත පුස්තකාල වලුව හිතිතාම ඒ කාලිනමුත් අපි සමප්තිර පත් කරා යනු අපි සුමාන දෙකතුනක් පම්මණ ඉඳලා මතක් කරා ඒගවට අපි කටුකුරුන් දෙ ස්වාමීන් වහන්සේ කිරිම සංකල්පසාහ යතාාර්ථ කියන පොත මේ සඳහා සාකචාව සඳහා ඉරිපත් කරගන්න කියලා මෙන්න කට එකක තැන කරමි සඳ මෙන්නක පොත මේක පුස්ස කාලි තියනෝ කට රැවශන දැනගන්න ලා මේ මුල්ිටවත්තම කොන්සප ටන් ියලිට ලිබුඩිස් ෝට්ස් කියන කටු කර වවාන්සක පොත ක ොහොමඒ පැරණ පොතක් මේ පත පරිවත්තන කිරවේ මේ සංකල්ප සහයතාර්ථ ක පරිවත්තන කිරවේ ස්වාමින්ාසගේ ලෙඩ වනාටත් පස්සේ අවසාන කාලීසිී ඒක ත එෙම පලිවත්තන චෙක් ගන පී. සතුටුවෙන් ඩෝඩ ොකද හේතුව වෙන කෙනෙක් නෑමේ වගේද පොතක් පරිවත්තනය කරන්න ලියන්ඩත් කෙනෙක් නෑ පරිවත්තනය කරන්න කෙනෙකුත් නෑ. ඉතින් අපි ඒ පොතාද අති තියෙනවා හිති සඳහා අපි ස්වාමින්න් වන්සේ ලියාපු පේරවාදන තමයි අපිසාකච්චාට ගත්තේ ඒ අපිට සමාප්තක කරගන්නඩ බැරි වුනා අපි අද එදා නතර කළකුතු ැනින් පටන්ගරගණ්ඩ කියලයි බලාපොරොත්තු ඒ බලාපොෘත්තය යුක්තව අපි චන්ද්‍රතන් ශවාංස්ත්‍ර අර්ධනා කරනවා පොතකිීවීම පටන්ගඩික. ඒමයි අවුසරයි ස්වාමන් වහන්ස නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද් දස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පැරණි බෞද්ධ චිතාවේ සංකල්පය සහ යථාර්ථය හැඳින්වීම අංක හතරවනි පිටුවත් දෙවනි චේද. පපංච සහ පපංච සඥා සංක යන දෙපදය සංකල්පයහි ගතික හා ස්थිතික. පැතිකට චිත්‍රණය කරමින් සංකල්පනයහි මානසික හා ආචාරධර්මී පදනම. භාෂාවේ හා තර්කයේ උපරිවියුහය සමඟ ගලපාලයි. එමගින් සංකල්පයේ ආත්මී අංශයට ආමීනික වූ අශුද්ධතා සහ, හි වාස්තමිකාංශේවන දුර්ුවලතා අතර පවතින හේතු ප්‍රත්ති සම්බඳතාව මතු කරදයි. මේනයින් බලන කල බුදු දහම සංකල්ප විග්‍රහයේදී භාෂාමය හා තාර්කිික මට්ටමින් නොනැවති එහි මනෝවිද්‍යාත්මක මූල හේතුන් දක්වා ගැඹුරට කිමිදීයෙයි පපංච සහ පපංච සංඥා සංහා යන දෙපදය ඇසුරින් බුදු දහමෙහි ඇතැම් මූලික ඉගැන්වීම් පිළිබඳ නවතම ඇගැයුමක් කිරීමට මෙයින් අවස්ථාව සැලසේ මෙම කෘතිය සම්පාධනය එහිදී එම අවස්ථාවදු උපයෝගී කරගන්නා ලද ස පපංච සංඥා සංහා, බෞද්ධ දර්ශනය තුළ විවාදාපන්න මූල පද දෙකක්ව පවති. අටුවා සම්ප්‍රදාය හා නූතන විද්වත් පර්ෂදය මේ දෙපදය පිළිබඳව බොහෝසෙයින් පරස්පර විරෝධී වූ අර්ථකතන දිරිපත් කර ඇත. මේ ප්‍රශ්ණය මුළුමනිින්ම නැවත සලකා බැලීමට අප මෙහිදී යම් උත්සාහයක් දැරූ අතර ඒ අනුසාරයෙන් අපගත් නිගමන හැමවිටම සම්ප්‍රදායක හෝ, සම්මත අර්ථ විවරණ සමඟ නොහැසුගනු බව කිවයුතුය. එබැවින් මෙහිලා තම තමන්ගේ විමංසන බුද්ධිය මෙහෙයා ගතයුත්ත ගැනීමට පාඨකයින්ට ආරාධනය කරමු අපගේ ඇතැම් අර්ථවිවරණ තුළ ඇති නවතාව දොකාර අන්තගාමී ප්‍රතිචාරයකට තුළුදිය හැකි බව දනිමු. එක් අතකින් ධර්මයේ ගැටළුතැන් පිළිබඳව අප මෙහිදී ඉදිරිපත් කළ විචාරාත්මක විග්‍රහ කරෙහි සම්පූර්ණයෙන්ම විරසක වූ ආකල්පයක් ගොඩනැගුණු නොබැරිය. අනෙක් අදට අටුවා සම්ප්‍රදාය සමස්්‍යයක් වශයෙන් අවඥා සහගතව ප්‍රතික්ෂප කිරීමට පෙළඹෙන සීමමාන්තික සැකයකට මෙහි එන විග්‍රහ සාධක කරගැනීමට ද ඉඩ ඇත. අටුවා සාහිත්‍යයෙහි ඇතැම් තැනක අඩුලුරුඩුකම් පිළිබඳ අපගේ විවේචානාත්මක විග්‍රහය ධර්මාාවබෝධය හිලා අටුාවන්ට ඇති නයගැති බව අමතක කරවීමේ විෂම ප්‍රයත්නයක් නෙස කිසිසේත් නොසැලකිය යුතුය. මේ කෘතියට රච මූලබීජය වූ, රචනය අපාතිං ලියවුනේ මේට මද කලකට පෙර පේරාධෙනනය විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාරචාර්වරයකව සිටියදීය. පැවිදිබීමට ඇතුළත්වීමට ඇතුළත්වන විටද මුද්‍රණය නොවී තිබූ එය ග්‍රන්ථයක් වශයෙන් එළිදැක්වීමට මූලික නිමිත්ත වූයේ ජර්මන් ජාතික අතිපූජ්්‍ය ඥානපෝනික මාහිමිපාණන් වහන්සේගේ සමාරාධනයයි. මුල් අත්පිටපත මුද්‍රණය සඳහා සකස් කිරීමේදී අලුතින් කරුණු රැසක් අන්තර්ගත කළ හැකි පරිදි ඒහි විෂයපතය බෙහෙවින් පුළුල් කරන්නට යෙදනි. එසේ වැඩුණු අපගේ කුළුන්දුුල් කෘතිය මුද්‍රණත් ද්වාරයෙන් එඩි දක්වනුයේ අපහට සිප්සතරී ගැන්වූ ගුරුවරුන් හට ගුරු පූජාවක් වශයනි. කටකුරුන්දේ ඥාන අන්ද භික්ෂ, පොල් ගස් දුවව සෙනසුන න්දුව එක්දස් නමසේ හැට නමේ ජඩි කඇත්තරම නිසර්ණමානයටත් ඉති අහසයක් එකතු කරනවා මේක නිසර්මාන්ට කිසි සම්බන්ධයක් නැති වුනාාට මේ ස්වාමින්න්නන්සේ පැවිජනේ පෙරදි නිවිසිද්ධාලේ පාලි භාසා පිළමත සාකාරතිකාචාරය කතිකාචරයවය වස ඉන්න ගම. එතකට මේ ස්වාමින්නාස්රට එතුදී තියෙනවා හැකාවක් පශ්චත්ව පාතිි කරන්න පට ඇති මේසාාන් ඉත්තාමත් කුෂාකර බුද්ධි මත් මෙයා ලියල තියෙන ප ප්‍රපෝසල්ලග එට එතකට හිටපුූ ප්‍රොෆෙස ම වූ අහරියනෑ විචේවත්දන්ඳකෝ දොනාම මේ ධානකතාව ගැ ලියන පැරිදිකිි හෙවල්. මේසාාන්චේ රසාවත් ඇතැරය ප්‍රපෝසල් ලත් ඇතැරිය අතැල්ලගේලා ොඩන්දුවේ පොල්ගස්තුේ පැවිදුුණ ඒ එතට ජාන විමල ස්වාමින් වහන්සේ එතිනින් යාම ජර්මන් ජාතික ස්වාමින්නාහසල හිත.ඉති එතන සම්බන්ධයි ඔ ජ්‍යානපෝනික ස්වාමීන්න්නාන්සේ ඔය ිප එක ක අදපුු. ඉතිේ හන්සේ දැනගත්ත මෙම කෙනෙක් පේරදන විශ්දල හිටිය අස්සුනා පැවිදිවුණා එයාළගම ම අමුතුම අදහස ගත්තින ඒතවර තිබුණේ ප්‍රපෝසල්ලෙක මේ පියේශ්‍රිකට ප්‍රපෝසල්ලක. එතින් ඥානන්ද කියල පැවිදිුණ පැදිට කකාලයක්කිදලා. ප ල නෑ ොද යධාත පේදන විශදධල මැති නෑ. මේ දර්ශන අන්සේ. එකොට හිති දර්ශ සේ මුල්ල අගනති සිය ප්‍රසිද් වාම හතන පොෆෙස කනෙක්. ලෝකෙම දාන්න. යතමයි මේක ප්‍රතික්ෂර. ඊ දු ප න නි ං කිය රන ුණු කරලා ජතය අන්තර මට්ටමට නැත්තං සරෝ ආගමික. එඇ ර ඕන ාසාාටි කලි සුද්දකර සුද් කරල බුදුනය කල උපලා සුවට වගේ වකේ තමත් ඒේපතයේ ාන්නදී. එතකට පොෆිස්ේ දසක ඇල්ල තින පේයකර. ඇල්ල දැකල තින ජානන්ද පොතක්ලීලති නෙකල ඇර්ගන පෙරවදන විතරක්කිවල කලු පිේ දෙකක් දෙන්න වදිිනයි කිය. මේ පෙරවදන තරක් දැකලා. එයාටම මැතකන එයා මේක ඔන්නෑයි එකල ප්‍රතික්ෂව කරපුක. ඒ එලි දක්කලා එලියට එනකොට විශ්්‍යපේ මේ ප එකදමැයි කියලද. ඉට පසේ එත්තන ඒ ස්වාමිා චින්න කාලේ පොල්ගස්තුූවේ නිසන් වනගෙන ආරංචලා තිය. එතකොට මේ ඇවිල්ල තියෙන්නේ උපසම්පදා ප්‍රතික්ෂේප කරලා. දෝතින්ම ඥානරාම ස්වාමිනිස්සේ භාරගන්න විදියට. ඇවිල්ල ඥාන රාම වවාන්සේට අබපුදර්ශම ලොක්ෂස කටුරන නිශවාහන්ස කියෙනාඒ බයික අ ගෞරවකං නිසානට ඇවිල්ල දානසාාලා විින්දැද්දී ඒස්වාමනි්‍ය සිතින් පාතරේ තැටි වැත්නොටු දඩ්ටපඩාම් ද්‍රාම් ප්‍රාම් ්‍රාම් ්‍රාම් ්‍රාම්ම් බම් ගලවැටමලු පාතරබීමට වස්ස විදිල ජයිලු තැ මේ ආපුකාම ආතුකන හාමුදුනවක් කලේබිඳගත්තයි කිය මේ බලනකොට එක් ස්වාමීන්වාසනොකත් ඇහුවවෙත් නැතුළ එක බැලුවත් නතුළු දැක්කෙත් නැතිලු එකසින් ැම් බම හිතාහදාගත්ත බය මේ ස්වාමින්න අසලේ කරන් ගන්න කියලා ලොකුසාහහින්්‍ර කිය ආට පසේ දොරත් වස් මහිතන්නේ දැයක් පහලක්ති බිලතේර වස් ප්‍රතික්ෂේප කළ ලොකුසාංචි කියල තියෙනවා උප සම්පදාවෙන්නේ කියලා. ඕක හොඳ නෑය උප සම්පදා වනේ ර අපේ ලොකුසාහං චරිත පැවිදිල නිසා ඉර පස්සේ ඥානු සංචය අප ලකු සංච්‍ර කරුණු පාදලා වුරුදු පහක් සාමනීරවහිදිය සාාන ඉන්න කාලේ වජරරාමට යනවා ඥාන විමල යානසාංචම්පය. ම න්ස කි්ි න ම්ම න්නෙත් න කතාගුරස් සුක හෝතුගේ නඔප සම්පධයන් වු පහ පිළනත් තැ බනතා කරන්න කියල්ල ගුරුර රරතේ පොතකය වගන්න කියනවා අරුතු පහම පස්සෙගේ අට පස්සේ විපස්සනා ගැන විතරයි කතා කරන්නේ අනම්මන කතා කරන්න. මේ ශවන්සෙත් ගෙහිල්ලි වෙල්ල මේශස ගරු කන අතුු කර දී දර දකලත් න ස ල ගලවත්න අයට පස්සේ කියල තියවා හ. ෝ විදයට දිගට යවන උප සබදාාවියන් මේ වැඩක් කරනකොට ගොඩ ඉද කළ පිනන්න බෑ බයපන් වතරට මේසාහන් ශැයිල බොහෝ මමාර්ුවෙන් තෙපර බාල තෙර බාල ඥාන රාම වවාන්ස්ේතු ගන්නල පස්ස කියල ගල්ද උප සම්පදාවට මංගේ නොකොටට වස් පහක් විතර වෙනවා. එත ඇතර මහතෙරුන් අන්ශනමක් න තර ධර්ම ගෞරෙන් සහිතී. ඊට පැස්සේ ති මේ පොත කියවන්න වලුවමට කොම රක්ත් කිය වන තේරෙන්නේ. ඉග්‍රීෂි පොත සුද්ධයක් කියනවා එගලන්තෙන්ම සුද්ි පොද් ික්ෂණල දෙකත් පත්තෙන් කියනම කියවන්නේ කිය. මටත් ඉංග්‍රීසි තේරෙන් නෑමක. ඉ එ පස්සේ ඔය ඥානපෝණික සහංශිගේ සතිය බලමයින් බපොත වගේ මට කීව දෙන කතා කළෙක්වා මේක පරිවත්න කරඩ න බහන්ස විතරයි මේක අපිට කවඩ බෑ පරිවත්තන කරගලා මොකෝ මට හිතන්නනවත් බෑයක හිතරම් ගැම්රුවයි. න ව ම මිනස් කියල බලම් බල ෝ හදිසි යක් නැති ඉග්‍රීසි නි න් ති න කියල ඇසනීප ච්ච ලාදි මමත් කිය අබලන්ඩ ප්‍රශවෝඩඩකට එතන්ද තමයි පොතේරී දැක්වයි. ඉසි මංකවමට හරී ලකු සාාන්තියක්මක මුද දැම්පතාිට කියෝ ගණඩ පුළුවන් ඒවගේ හගද දෙනෙක් පගෙන් ගිල්ලනයක. ඇති නිසා දැන්වෝ න ෝතෙන්න්ටික් ්‍රස් ේනක් ය ය කියියෝපු පෙරවදන විතරක්ිගත් දෙන්න වවා. මේ නාගාර්ජන පාදයන් මූලමදධම කාර්කාව කරන්ඩ හිතා හදාගත්ත හැටි වගේ. එක ඒ වෙනස් පොතක් ලෝකකිසිින ප්‍රධානම තර්ක ශාශ්‍යව පිළිබඳ පොත තාමත් කාටකත්තය කලිය හම්බුන්නෑ ඒ තර් ශ පපත ලිපිය කරන සාතමයි බුද්ධම දෙගත කැඩුුණ එමයි කියන් මහයන බුද්ධාගම හැරුණ ඒ එක. මොද තේරවාගේ සතේරවාද සහක කොට සොට බදම මයක්තිය බලන්ඩොත් ැමජ සාකච්ච කරන්නොත් මති කරු ගමන් කියන ඔවවා මේ අධර්මවාදී ගැලපෙන්න කිය. මහයන පොද්ධාවක ඇරිය ඒ ඇරපු තේරවාදිී හැරිචකොටත් කොටස් සියල්ලම ඥාන නම්ද වහන්සේ ඥාන රාම වහන්සේ දැනගෙන හිටියාඒ දෙන්නම සංස්කෘත දාන්නේ නිසා. ඒකොල් ෝ මහා යාන පරිශීලනේ නොකරට පොතේ තියෙන්න මේකයි කියලදාන්නවා. ඒක ඥානන්ද වවහන්සේ එක ගැන්ම අටවා ජන් වන්සට ගහන්නෑ. තුජාන් වහන්සලා ජත්ත දේතමයි මං ඇරනසාකච්ඡා කරන්නේ මේ මම ඒකට ගහන් අහදනයි කියල කවුරකත් ඉනි මඟදිකේ අන්් එපා ඇති ඉංගා ශාස්ත්‍රීය වැඩහක්මයික වෙලාතියෙන් එක පැවිදෙක් විසිිම කරල යුතුකගේ ලහෝ නිවන ට අත්්‍යවශ්‍යයි කිය ලාහෝ දෙයක් නැෑ මේවයි ශාසනය පිපෙන කලාතුරකින් පිපෙන මල් කාටවත් තේරන්නේ. ඒ කහොමට කත් බයි න්න තේරෙන් නෑ. ම හගර දෙනක් තනවා භවනා කිරීමෙන් කරන්න පුළන් කියැල භවනා කිරීම පවණක් කරන බෑ. මේ තේරුම් ගණ්ඩ වෙනවා. ඔ ඒ ගැටේළඟට යනකොට අපි ඒකට සූදානම් භාතක භවම භාවනාම හිතකින් හිටි නැත්ත මේ භාවන වෙනදි තේරෙන්නේ. ගුරුර පුළුවන්තරම් උත්සාරන්නත් මෙයා කියන්නවත් නෑ කමටන්වාට දාන්නවත් නෑ මෙ පේද හලාවත් නැත්තම්. නිසා බදුජාන් වන්සේ නිර්්ාන පරිිසංවිත දේශනා එමනත්තං සුත්්‍ර නිපාතය තියෙන කාරණ පාරාහින වගේ එමනත් කරුණුවගයක් කිය තියනවා දැන් කව දාවත් බණ කර කියන්න. කව දග තමුතුගෙන කියවන්න නවත්නෑ ඒ කෝම නිකං මේ අපිරිතේරෙන්නෑ කියල පැත්ත කර ද. ඇති ඒ නිසරණ වනයට අපිට සම්බන්ධ කරලා දුන්නේ එ අපි වගේ කියනකුට මිකට විෘත භහවැල බල දුන්නේ කස්වාමන්න් ල්වුවනන් තමයි ආශුරවාජ තම නමුත් ජානද ස්වාමන්න්න අජපි රි සත්තු වේෙනවා නිවනේ නිවීමේ ඔක්කොම විවර කල තියෙන බයන දැන. මේ පොතත් මනසේ මයාවත් උත්තරවිතර හුද කලාවත් පොත්්කිීපයක්ම නිශවාන්ස ීරතියනවා මෙහදිිමත් කිව්වා විදසුන් උපදෙශ කියන පොතත් එඉ මේවා තේරෙ නෑ කියලා කාට නිග්‍රා කරන්න බෑ තමාරුන්ගේ ජානගතම එකට කැමති. නිවේ භාවනා කැ එක නිවේ තේරවාදී කියන්න කියලා විශාල විසකන්න තයක ඒ බාධාවක් නෑ. එක පේනව හැරකොට පේනවා එයායට මේ භාවනා කරන්් බැරිකමක් ඇත්නෑ ඒකට කැමැත් ක් නෑ මේක දත යුත්තක වන්නනාකමක් නෑ කියල කියෙනට ඒකතට බලින්ි ඇන්න බෑ මේ අනිවාර්ම වා කරණ දැනගන්නු අනිවාර්රම බහසාාව ධැනගන්න අනිවාර්රයම් මහයි අන දැනගන්නෝ අනිඒ කියල කැන්බෑ එම කැන්බෑ. නිසා ආරධනා කරන අපි පොත්තට අප එකතු වෙන්ඩ කලා අපිත්තෙක්ක මං හිතන හොග දෙක තින භාවනය ගැටලු විෂන්ඳද. ඇබ අයට තේරෙ දන්න මේ භාවනා කියන කතර මේ පොතේ කියන්නග. කද්දාවත් තේරෙ පොත්ති කොච්චර සපිටගේගේ වවත් මේ තමන්ගේ භාාවනාට අදාලක කොටස මෙන්න මේ එක යි කියල තරු ගන්නවා කියනක වෛද්‍ය ාතර දනගත්තට ලෙඩේ අඳන ලඩියට බේදන වයිද්‍ය සාතර දනගත දස කන්න අම්බෙන්න. ඒති අන්ුගන්නමස ොහනක් සාස්ත්‍ර දන්නත්තුවත් අඳු. ඌට ගොඩවිතකං අරි දන්නවා. ඒ අඳුනා ගැනීීමන රෝග නිර්ණය කියනක හරඒ අමාරු. ඒක නැතුව නිවන් දහින්ට බෑ. ඉතින්සා තමන් කෞද කියල දනගඩ කියවන මොක්දදි කියල් දනගණඩ එඇන්න මොක්දදික දනණන්ඩ මෝකෙ තික අ්‍යාස්ෝල ඉදෙෙ වෙයි. අනිවරින් පැවිද්ධගේ දෙන්්ඩ ඕන. ඉතිෙන් ශාපිපොත කියීමාද අරභ කන්නවා. දෘෂ්ටියෙන් දර්ශනයට පස්ථාවනාවකි ගල්කුලමත හිදගත් දර්ශනකාමයා තමා අවට පරිසරය නරඹයි. ඔහුගේ නෙත් යොමුුවී ඇත්තේ මීදුම් පටලය තුළින් යන්තමින් දිස්වන ඈත කඳු පෙළ වෙතටයි. ඔහුගේ හිසට ඉහලින් එල්ල එෙන වැලාක් හිමිදිරියේ මද පවනට පැත්්දයි. ඈත කඳු පෙල වෙතින් මෑත්වන ඔහුගේ දෙනෙත වැල අග රැඳුන පිණිබිඳුව වෙත යොමුවෙයි. නිසල නිහැඩියාව පරිසරය රජ කරයි. මීදුම් පටලය දැදුරු කරගෙන අරුණලු නැගීයෙයි. උදාවන හිරුගේ රැස්දහරක් පිණිබිඳුව මත පතිත වෙයි. දර්ශනකාමයා හරිබරි ගැසී තම දෘෂ්ටිකෝනයට එය ඉලක්ක කර ගනිී. පිණිබිඳුව දේදනු වර්ණාවලයක් බවට පරිවර්තනය වෙයි. දෘෂ්ටිය දර්ශනයක් බවට පෙරලෙයි. බුදුරදුන් පහළවීමට පෙර ඉර්ශීහු දෘෂ්ටි හැට දෙකක්ම දුටු නමුත් කිසිවෙක් දර්ශනය නොුදුටු වේය. ඔුගේ අවධහනය ඇදගැනීමට තරම් විසතුරු නොවූ නාමරූප පිණිබිඳුවත් තුළ එය ඇතැයි ඔවහු කිසිසෙත් නොසිතූහ. ඒෙත් උදාවන බුද්ධසූරයාගේ රැස්තහරට එල්ලකර තම දෘෂ්ටිකෝණය ඒ පිණිබිදුව මත පිහිට වූ සැනින් ඔවුහු දර්ශනය දුටහ. ඒ වූ කලේ දෘෂ්ටිය දෘෂ්ටි ඉක්මවාගේිය දර්ශනයක්ම විය.. සිටියෝ ඩම් ටුවිඩම් ටොප්ියිය විඩම් ටර ඩම් ම් ඩම් කිය විම උඩු ඇටිකු බ කියල ශස්කෙන් පොතර හටකුද සන්ස්ප ලනම අපි කකන හැම දේ ඩු ඇටකුර වෙලා තියෙන්නේ අපිටක පේන නැ පේනකොට අපි කරෙනාවගේ දැනෙන්නේ ඒක ඒ ශංසේ ගත්ත මේ උප මාවක් ලියරති නැට අප යනවා එ ම පළවෙනි පරිච්චේදය පපංච සහ පපංච සංඥා සංකා පපංච සූත්‍රාගත ශබ්ද මාලාවේ මූල පදයක්. පෙළ දහමෙහි එන පපංච සබ්දෙහි අර්ථ නිගමනය ගැටලුවක්ව පවති. අටුවා ඇදුරන් මෙන්ම නූතන උගතුන් පපංච යන්නට දෙන නිර්වචන විවිධාකාරය. එසේද වුවත් එහි නිවැරදි අර්ථ විනිශ්චය මුල් බුදු සමෙහි ඇතුළත්වන දර්ශනය හරියාාකාරව තේරුම් ගැනීමට ඉමහත් පිටුබහලා කිය හැකි බවට නම් විවාදයක් නැත. සූත්‍ර ප්‍රදේශයන්හි පපංච ශබ්දය, විධවා පරිසරයන්හි විවිධ ස්වරූපයෙන් පෙනීසිටි. විටක ක්‍රියාපදයක් හෝ ක්‍රියාරූපකයක් ලෙසින්ද. වරන් ඇතුළේ පපංචේති පපංච යන්තා පපංචිත. වරහ වලා විටක සමාස පදේක කොටසක් ලෙසින්ද. වහන් ඇතුළේ සඥා පංච සං පපංච සඥා සං පපංච සඥා සං සමුදාචරණ ප්ඥත්තිචංච සංකා පහන පපංච වූපසම පපංච නිරෝධ චින්නච පපංචා රාම පපංචරති වරහ වහලා ඒ දක්නර් ලැබෙන අතර ඇතැම් සන්ධර්භයක් තුළ එහි ප්‍රතිශබ්දයද ඒහා සමගම යෙදී තිබෙනු පෙනී වරහන් ඇතුළේ නි නිප්පංචපද නිපපංච පහ නිපපංචාරාම නිප්පපංච චරති අප පංචං නිප්පචරති අප පංචං. වහාන් වහලා පපංච ශබ්දය යෙදී ඇති ආකාර පිළිබඳ මේ විවිධත්වය. එක් අතකින් අපගේ නිර්වචනයක් සෙවීමේ ප්‍රයත්නයට පහසුවක් සලසන නමුද අනෙක් අතට අප ඉදිරිපත් කරන කවරහෝ නිර්වචනයක උචිත පව උග්‍ර පරිස්සුමට ලක්කරන්නකි මේක ඇතර මම්ම මේ පැහ වන්න හදරනා ේ මේ ඒකන මේ සාකච්චාර්කන්නේ මේ ප්‍රපංච කල කියැන හිතනා කියලලා ගමකෝ එෙමටන් කියන්න ෝන දේ ගැන විස්තර වැඩිපුර කියන කියන්නොදේ පොටිය කියන්නඇතු වි්ට කියන බහ ඇගරිි කියවා පහුව නොට මේ ශාන්සි වචන දාලතයවා මට වල වච්චන වැඩිකම වාග බහුල්ලිය කියල. පොඩ්ි දෙයක් යිතියෙන්නේ. ඒ කිවට මිලෝ ජායන්ට යින් පස ආයක කියන. ආ කියන. ආයක නැත්තකොට තමයි මෙයාටල අන්තන් වැට එෙන්නේෙ නත්තන් එයා කියනවා මට වැට එන්න ඒවචනයයි ඒක කියන්නේ අදන්න ඇයි අයිතිට වලල කියවෝ කිව න දෙකර කියන පංචනයකය. යගේම හිතන් ොටත් අදාලද වන්න වයා පිහිතන් ති වලක්න්න බෑති හහි කල්පනා කරු. එචේඒ මේක තියන ගම්බීරත්වය සලරලා ඔය ප්‍රාණේ දෙකාට් කියන ටට විද්‍යාඥා පලිවිනිම මනව විද්‍යාඥා කිව. ම හිතන නිසායි උඹ ඉන්නේ හිතීම තමා උඹ කියයන් හිතීම කොතන කරනතුරන උඹවරයි. එනිසා අපට භාන කර නෝට අපි කියන හරි කරදර මේ හිතුවිලි වැඩි මොනම දක්කත් කරන්න බෑ නොත් භානද හිටව නැත්වනකට සිීව සසාගන්න හි කියෙන නෑ ඇ ඔුගේ හිතනැද හිතුවෙන් නැති අනත අතරම තම ප්‍රතිප දාවකයන් ඒසා ම ඉන්න බව දන්නම හිතන දම මේ කතා කරන්නේ නිසාවත් ක්‍රියාර නිසාව ව නැතු ඉන්න පුුවන් අපි. මනස්යා මලා යන්දේ හරිකමයින්න තාම ජීවත්වනා නැද කියලා කියන්නේ හිතනාද නැද්ද කියනකවන්ද. ඉති ඒක හොයන්නකමයක් නෑ. නිසා අරගෝ කොගිටෝ සම්. මම හිතීම නිසා මම වෙමි අයිතින් දෙපුෝ අයම් කෙලතමයි කරකිය. එ කාටර ඒක නතරුන්නාන පිස්සු. සිදි නසාගෙන. එම නැත්තං එයා නෑ. ඒ විදිහට මේ ප්වාග් බහුල්ියේ හෝ මේ නිකං ඉනවට බුලත්තිට හපන වගේ නිකං ඉවාුවට බීඩිබන වගේ නිකං ඉන්ට චුයින්ගම් හපනගේ අප හිතට ඉන්ට බැබෑ වමා රකාකා තමයි දී ඉති ඒ කට යුත්තර පංච කියලා කියන මේ මම පැහි ඇදෙන් වෙලා කියන කිසරට පිටු තිස්සයක් යන මේක ඇත්ත්‍ර වචන විතට කරණය පොතේම අවි ආකන කියනයම් බල එ පපංච යන්න යෙදී ඇති විවිත සඳර්භ සසදා බලන විට අපට පළමු එම පෙනී යන කරුණක් නම් ඒවා තුළ මේ පදට ලැබී ඇති වැදගත් තෙනයි. එකම මාතෘකාව එකම මාතෘකාවකට අදාළ ධර්මකාරණ ගොනුකර දක්මන විට සාමාන්‍යයෙන් සූත්‍රාගත ඥ්‍යායය වනුයේ ඒවා තුරෙන් වඩාත්ම වැදගත් කරුණ මුලටම හෝ අගටම යෙදීමයි ඇත්ත වශයෙන්ම පපංචපදේ එවැනි සධර්භ සතකට සතකම අගට යදී තිබුණු පෙන කරුණු ගුණුකර දැක්කීම පිළිබඳ ඉහත සඳහන් තර්කය ප්‍රමාණවත් නොමතොතුන් එක සන්දර්භයන් ගැඹුරින් විග්‍රහ කිරීමෙන් පපංච ශබ්දයට ලැබී ඇති වැදගත් තැන පැහැදිලි වනු ඇත. සක්ක පං්ඥ සූත්‍රයත් මදු පින්්ඩික සූත්‍රයත්, කළහ විවාද සූත්‍රයත්, පුද්ජලයා තුළ මෙන්ම සමාජය තුළද දක්නට ලැබෙන අනේකවිද ගැටුම් සමුදාය පපංචය මුල්කරගෙන පැනනගෙන බව දක්වා තිබීම එක් සාධකයකි. සේම අංගුත්‍ර නිකායේ එන අනුරුද්ධ සූත්‍රයට අනුව බුදුරදුන් අනුරුද්ධ හිමියන්ගේ මහාපුරිිස විතක්ක හතට. එකතු කරන අටවන මහාපුරුස විතක්කය පපංච ශබ්දයට අදාළ වූවකි. මේක කියන විදිෙට පුද්ගලයාඇතුර මෙන්න සමාජයතුර දක්න ලබිඳ අනයක විද ගැටුම්. අපි අතර අනවබෝධ තියෙන් ඔ මීඩිය අවුලිින් අරයට ගහනවා මෙහට ගහනවා එහනත් තැන්ගේ පක්සේ මේ පක්සර ගහනවා පිටල් දශීවතින් ගහනවා දේශී විද මේ සියලම ගැටුන්තුක යක්න ජවිත කියයන්නේ ගැටුක් ඇත්තරට ජවිතක් නෑ. ඒ ගැටුම් ප්‍රපංච මුල් කරන පැන ගෙනව එකලක් යන්න අපිරි කෙල්තින සංසාරයෙන් කර්මයම තෘෂ්නා මුල් කරගන පැන්න ගෙනවායි කියර. තෘෂ්නාා මුල් කරන පැන ගිෙනේ කවුරුවකාක් නැති තැන මට විතරයි. දෙන්නේ එකතුේ්ි මන්. ප්‍රශ්න පනගෙන්නේ ාසා කතා කරන කිසිීම දෙයක් කිසිම කෙනට තේරෙන්නේ. ඉතිනි සාපි කරන්න ඒකම නැවත කියනවා. ආය නැවත කියන. එතැම් බණ කියන කියන්න. බන කියනට ඩෝප් පෙලා වගේ. කියපකම හඒ කියෝන ආය කියෝන එක ලහන මේ තේරුනාද කියන හොද කිය තේරද කියන්න නැතේරුනෑ එ ඒසැරක්ෙන මං කියන ැ තේර හෝ හොඳයි ද ද ොඳ හොඳ. කද කියවුණේ නෑම ආගනීතිනෑ. ආයසර කන එකක් සැ ස සැක්කවත් බයින්න ප කලබල වෙන්න පයික ඥානාරාම වහන්සක කියන මකදත් අපිගනගත්ත ටෙම තමයි එම කවරෝකත් උපදින කොටම පංච නඇතුව තේරුම් ඇැගන්නෑ න්සමේ බන කියනවා කියන කතාව දෝප් පෙලාවගේ තමයි. කමටාන් සුද්ධ කරලා ඇති සිය සැරයක් ඒකම නැවතනන්. මට තරක් කියල දන්න සහංස මට මේ පුද්ගලිකයි ශවාන්ස හසි කතයිගගේ කියපේක පනවා යන්න එති ඒකන අදාක්ත් නරකයි වේසර පත් ොද සර්වච්චාන් සේකනි සාතමයි බන නොකන්න්න යෙදුු කරලා. අවසානය බණ කියන්න තීන්දු කරේ කංඇත්තුව අසාවා ම දම්බෙරේ හන්ට ලන්න හන්ඩ වන්න කියරතම කිවේ. ඉතින් නිසා ්‍රපංච කරනය අත්‍ය අවශ්‍යයි ජීවිතයකට. ඒක තමයි අපි පැටිල්ල යින්න බම නරිය පට පොම්ප ල් ලවට්නවාගේ කිසිිම කෙනෙක් කියනක් තවගෙන කහන්න ෙත් නෑ. තේරුම්ගන්න තරම් ගන්න බෑ මුද අප හිත හම කීන්දයක් ගණඩපුලුවන්ක වන්නේ අප හිත්තන කාටර මනවාරගේ දෙන්ඩ කතා කරන්න ති නාසාාවතිය ජනිසා ප්‍රපංච කරණය සඳහත්ත්‍ය වශ්‍ය දේතමයි විතක්ක විචාර දෙක ඒක නතර කඩටත් බෑ නතරකවට අපට සයිකාත්‍රි කේසස්සන අපිට අන්ඩනා මාන්සික විද්‍යාඥ ගාඩ භානාගන්න හොට මජමි නතර කිරීම භයානකයි යි පිස්සු කළියටත්නම් ගාණන්නේ ඒසා ප්‍රප පංච කරනන්නේ තමයි කලාවිවාදවට මූලිකම හේතුව ඒමනැතුමේ කොරෝනාපයකවත් සිල් ලංකා රජාන්ඩුවක්කාව න්පියආන්ඩෝ කාපිකටන ඒව කවත්දාව මොනම දෙයක්කත් කරන්නේ සමාජයට. එක්කම දේ තියෙන්නේ ඒව පිලිබන්ඳව ඒ එක් නාදින අර්ථකතන ඒවතම ප්‍රපංච කියලකෑ ඇති එන්සල් සමාජයේ ගැටමට හේතුව පපංචේ මුල් කරගන පැන්නගෙනව සඳහන් එක් සාදකයක් කියල. ඒට පැස්ස කියනවා අන්ුතු හරහතන්සේ ගන්නල්ල දක්කනවා අපි හිතර් හ විතර්ක කරන වැඩි. අටක් ගන්නට පසි පුදාස් කෙනන නමියත් දාාබං එකක දැකෝක නාක නිපාසය සඳහන්ගල තිේනෙ ප්‍ර පංච කරනය තුමයි වැඩ. ඔයි වාමාරා කනයක තමයි වැඩි නැතුව කක් නැතුවන ජීවත් වඩම් බැ. පුරාණ වලඳනවා ඉ කියල මේකර කියයන්. හස්සුච්චි කානු. විච්චදේ ඔයි ඒකම ඉතාන්න වන්න දෙයක්කන අතිතයන කවද්දාගත් තනාගතයදකින්. ච පංචකරේ ෙන්න පුංච කාලවෙන ඇති අරුදු විශස යේදී ර් පසය කරපු මරිකන් ගැන කල්පනා කරට තැබ එක තමයිති ඒකම නන්නවේ ප්‍රපංචකයන්නේ නමුත් ඒක නැත්තම් මනුසයකොට ජීවිතයක් නැෑ ඒ තම අ ගතකරපු ජීවිතය කුණුකන්දලි නැත්තං දෙැමනොකල්පනා කරන්නේ. ඒක නැත්වේ කියල තමයි බයිති ඒක තමයි ඩිමේශා වෙච්චාම ඇල්තයිම වෙච්චාම එක පාට මත කැනැතුවය. දට පුංච මගල කතා කරන උපස්ථායකට බාප්ප කියල කතා කරනවා. ඒතිය නැජ වයර් මාරුවෙලා ඊර් පැස මේ නටන්න පෙන්කෙරි මොකක්කත් නෑ ද්‍යපියයට පල්ල ඉන්න ලිදා ගැන බලන්ඩෝ ගල කොහොම ඊටපු කෙනෙක්ද දැ පොඩ්ඩ වෙනසි වෙච්චකම එයාට පොඩ්ඩක් කෙම වෙච්චා කෑම කණ්ඩ බැරුවෙන කතා කර කන්නඩ බැරුවෙන සම්පූර් ලෙඩ වෙන මේ උපස්ථායක මාරු වෙලා ඔක්කොමවෙරයි පස්සේ අයින වෙන්න ලකක ඒ අ අපි ගතකරේ ජීවිත රයි එපො ඩී වයර් ෂෝට්ට අති අතන විවරෝච්චිගම යර්මාර් ුවච්ච මන් ඉති අපි දවසැස සුලදු කොච්චර අර්මාලද ඉ ඉන්න කලබෑ අපි මෙතන හිටියට මෙතන වෙයිඉන්නේ සතියගේ අපි ටහුව නවා ඉගසා සතතිය කරලා නිව නිවියම් බැල්වට පස එක බලන්න පොල ඇති ඒගනිසාබුදුජාන්හන්ේ අන්ුරුත්ම මහරතදන්වා හන්සර පවා කියරදින ඔ ඔලයිස්සෝට එකක් එකතු කරපක් ප පැචච. එිළිබඳ මහාපුරුෂ විතක්කය නමවෙනික මං බඩබන්ක අපි නිවිසිල්ලන නොතිේ සූතය සකච්ච කරලද දේන අප ියම තවටයක් කියතරට. අනුරුද්දේනි මැනවි මැනවි අනුරුද්ධ. ඔබ යම්මහා පුරුෂ විතර්කයක් කලා නම් එය මැනවි. එනම් මේ ධර්මය අල්පේච්චයාටය වහගතුලේ ආශා අඩු තැනත්තයාටය මහිච්චයාට නොවේ. මේ ධර්මය සන්තුෂ්ඨයාටය වහගතුල ලදදයින් සතුට වන්නාටය අසන්තුෘෂ්ටට නොවේ මේ ධර්මය ප ප්‍රවිවිතයාටය විවේකවාසට ඇලුම් කරන්නාටය මේ ධර්මය සංගනිකාරාමයාට පිරිස්මැද වාසය ප්‍රේකරන්නාට නොවේ මේ ධර්මය අරඹන ලද වීරය ඇත්තාටය මේ ධර්මය කුසතයාට නොවේ මේ ධර්මය එළඹ සිටි සිහිය ඇත්තාටය මේ ධර්මය මුලාවූ සිහ ඇත්තාට නොවේ මේ ධර්මය සමාධිය ඇත්තාට මේ ධර්මය සමාධිය නැත්තාහට නොවේ මේ ධර්මය ප්‍රඥාවන්තයාටය මේ ධර්මය ප්‍රඥාව නැත්තාහට නොවේ. යනුවෙන් ඔබ කළ මහාපුරුෂ විතර්කය මැනී. මේ ධර්මය මුලා වූ සී ඇත්තාට නොවේ.සිහ ඇත්තාටේ සීය කාටත්තිය නායක යාමේ අලතිම භාවනා කළ සිය කරන්නු නෑ හඟ දෙනක සිය මුලා වෙලාදේ. ඒයට මුට්ටත් සති කියලා කියලා ඉතිය කතාකරුවට හෝල්මන විතරයිතය සහල මිච්චේ කරාට විාිමක බාපච්චු පට්ටාන ම කරන්න මේ එකයි කියලාදන්න. ඒතියා ඒ දැන කනු ාව ගොඩක් පිටි පස දෙවල් දන්නන්නේ. හැබයි මේ කරන වැඩේ දන්නවා. කිසිිම කෙනට සතිපාසලින්වත් අපි සී උගන්න අන්ඩ යන්න එක ජන්ම දහයාදයක්. ඉති ඒ තිනෙන ඔවුල් වෙලා මේ කරන වැඩට එල් වෙලා නෑන තම් බලරේකාව රිජු වෙලානෑ. ඉති එසා මේ සීහ ඇතික නාටයි ධර්මය සය නැතිකෙනාටට කියලා කියන්නේ. සය මුලාවෙච්චි ක ෙනාට නෑ සී එලල් බිලා තියන කෙන ධර්මතීර. ඒත්ම උත්හ කරන්න හැමදකින්ම අන්නර එළඹ සිටිසීය නුමුලාශීය කියන දේට එල්ල වෙච්ි ගතිය. එක නැත්තන් තමයි අතතනාගත්‍ර විීශීලා වෙන කෙනෙක් ගැන විිහිදිලා වෙන තැනනා. ඇති මේවා තමයි මහාපුරෂ විතක්ක අට. දැ මේකට තමයි සර්වජන්හන්සේ එකක් එකතු කරන්න. එස නම් අනුරුද්ද ඔබ මේ අටවෙනි මහාපුරුෂ විතර්කයද විතර්කනය කරන්න. එනම් මේ ධර්මය නිප්ප පංචයට ඇලුම් කරන නිප්පංචේ අලුනහුටය මේ ධර්මය ප්‍රපංචයට ඇලුම් කරන පපංචේහි ඇලුනහුට නොවේ මහාරාගනායට නිවේ ධර්මීදයන් භාවනා කරනයට උග දෙනෙක් භාවනා කරනයි කියලා ඒ කරපුදේ ගැන කතා කර න්න හමත් ඇව ගෙන විේශචනය නැත්තවන් අර්ථන දන්න හදනවා යත් අවශ්‍යයි තිස්සරවෙච්චි නාටා මොලේ නාක් කරලා. අ අවශ්‍ය වුණනාටක ඉස්ර කරන්නන්නප පස්සට කරගනයන්ට නිප්ප පංචේ දෙන අටවිනිවිත්තක්කේ තමයි බුදුරජාන් වන්සී කුතු කරන්නේ එක හතක් තියෙනවා අනුද මහරන් වහන්සික මොලේට මතක් කෙන එක. න අටවිනිියක තමයි නිප්ප පංච රාමතාල්. මහාපුරුස විතක්ක අට ඒවායේ වැදගත්කම්ම අනුව ආරෝහන ක්‍රමයට සංගහාවී ඇති බවක් පෙනී. මේ සූත්‍රයෙහි සංග්‍රහ න්‍යායයත් සූත්‍රය අගට එන ගාථාවන්නේ පපංච සබ්දය සඳහන් වීමත්. නිැකවම හෙළි කරන්නේ පපංචල් පදයට දී ඇති විශේෂ වැදගත් කමයි. එබැවින් එහි අර්ථ නිගමනයට දැන් පියවර ගත යුතුව ඇත. එකන යර කරන්නේ සූත්‍රය කරු හත ක්‍රමයෙන් දියුණ කරලා උච්චවස්ථාර් ගෙනනලා අටවිනිියක විජරතමයි කියලකන්නේ වේ නිකංගනට කල්පනා කරන්නේ චිින්තකවකර ජතිකයි දැන්තියන්නේ ආඩටිෆිසිල් ඉටි ජන්ස් ලක සිියයට සසියක්ම වැරදිී. ඕෝක පිබඳ දැල් ම ද ද අලුත් සබ්ියට තම කොම්පිටරෙන් ගේම් හ ට ට ට ොම්පිටර හිනමවන්ඩ ීකතම ද ීගන් පෙර ගලන්නේ ප්‍රප පංච රහමතතා තම ීක තමයි බොහෝ සාාවෙන් අපි න්න අපි තුං ලෝක රට වෙලා ිමක් කරන්න ළැමින්ට දු න්න ොපි ට ික් ින් නෑ ොල්ල දන්නවා දැන් හැරෙන්ඩ දෙයක් නෑ ඕකටයි ප ර ුන් ම බන්ඳින් ෝන මීවතමයි අධ්‍යාපන කර ඔන්න පනවා දෙවිනි පරිචේද හෙමයි. පරිච්ේදය පපංච සහ ඉන්ද්‍රේඥානය. පපංච ශබ්දේ වැඩි වශයෙන්ම අපට හමුවන්නේ මනෝවිද්‍යාත්මක වටනාකමක් ඇති සන්දර්භයන් සදර්භ යන්හිිය. මදු පින්ඩික සූත්‍රයෙන් හෙළිවන පරිදි පපංච යන්න ඉන්ද්‍රේඥානය හා සම්බන්ධ ක්‍රියාදාමයට අත්‍යන්තයෙන්ම අදාළ වූ පදයකි. කළහ විවාද සූත්‍රයේ ද මෙහිලා සාධකයක් වන්නේ පපංච සංහා ඉන්ද්‍රඥානය තුළින් පැනනගෙන බව අවධාරණාත්මකව ප්‍රකාශ කිරීමෙහි. වහංඇතුළේ සං්ඥා නිධනාහි පපං්ච සංකා. මදු පිින්්ඩික සූත්‍රෙහි එන ඉන්ද්‍රඥානයට අදාළ ධර්මතාව ප්‍රකාශ කරන පහත සඳහන් චේදය පපංච ශබ්දය පිළිබඳව වඩාත් පැහැදිරි දර්ශනයක් ඉදිරිපත් කරන බැවින් ඒ අපගේ අර්ථ විවරණයට පාදක කරගත හැකිය. චක්කුන් චාාවසෝ පටිච්ච, රූපේච උපජ්ධති චක්කු වි්ඥානක් තින්නන් සංගති පස්සු. පස්ස පච්චයා වේදනා යංවේදේති තං සජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතව නිදානං පුරිසං පපං්ච සඥා සංහා සමුදා චරන්ති අතිතනාගත පච්චුප පන්නේසු චක්කු විඤ්්‍යයේසු රූපේසු සෝතංචාවසෝ පටිච්ච සදදේච ගානංචාවසෝ පටිච්ච ගන්දේච ජිවහන් චාවසෝ පටිච්ච රසේච කායන් චාාවසෝ පටිච්ච පොට්ටබ බේච මනංචාවසෝ පටිච්ච ධම්මේච මනෝ විඤ්‍යයේ සු හම්මේසු. ඇවැත්නි ඇසත් රූපයනුත් නිසා චක්කු විඤ්ානය උපදී. තුනෙහි එක්වයාම ස්පර්ශයයි. ස්පර්ශය ප්‍රත්්‍යයෙන් වේදනාව. යමක් විඳීද එය හඳුනා ගනී. යමක් හඳුනා ගනීද එය විතර්ක කරයි. යමක් විතර්ග කරයිද එය ප්‍රපංච කරයි. යමක් ප්‍රපංච කරයිද ඒ හේතු කොටගෙන පපංච සංඥා සංහාවෝ අතීත අනාගත වර්තමාන සින් දතයුතු රූප පිළිබඳව ඒ පුරුෂයා මැඩ පවත්වයි. ඇවැත්නි කනත් ශබ්දයනුත් නිසා ඇවැත්නි නැහැයත් ගඳසුවඳත් නිසා ඇවැත්නි දිවත් රසේනුත් නිසා ඇවැත්නි කයත් පැහැසිියයුතු දේත් නිසා ඇවැත්නි මනසත් ධර්මාරම්ම ධර්මාරම්මණයුණුත් නිසා මනසින් ධතයුතු ධර්මාරම්මණයන් පිළිබඳව ඒ පුරුෂයා මැඩ පවත්වයි. මේකටම ඇත්තට ප්‍රධානමතීමාව මේමුලු පොතීම නද මතු පි ූත්‍රෙදීපු සුවිශේෂී අපස කතනැ කියෙලා කියැන්න පුළුවන් කටුකුරුද ස්වාමින් වාන්සේ ඇති ඒකදී කියන විදියට අපි ඇහැ ඇන් රූපයක් දැකපු ගමන් ඒ රූපයි අපිෝ වාහෙලා ගන්න. ඒ ඒකතා පෘතත් ජනැග හැටි. අපි ඔක්කොමතියදී මන්මනාපදේ දැකපු ගමන් මේක දැක්කනය කියලා හිතව ගමන් ඒක අර රාගාධී කෙලෙස් මාව යට පත්කර ගන්න තිය පුරුෂය හිතන්න ආසකරන දෙයක් දැක්ක ෙර කල පිනක් පටිසදුරණයිකැනත් වෙන්නේ එයාට වෙලලායි සද් හෙන ගන්ධ රත පහස මුකත්න අර රූපයේ එහේම මැටිකටයක් ගැහෝගේ කටුුවටි පිත්තියකර තක්කාලල්ලන. එඉ එයාටඒක තේරුම් ගන්න බැරිකීම තහ මාරය කියලක එබ මේ දැක රූපිනිසා ම ඒකේ මත්තුනා එතොට අනනිකුත් න්ද්‍රියන් මොුණෝ දකිනවාද වෙනවා දන්නත්න මනිකං න්නට වහා වැටිච්ච පළගෙටිය වගේ ඒක තමන් පිච්චවාට ඒකම කැරක් කැරකි ඒකටම පයිනවා බැට බැසකෝටගේ බැටි බැසා ඒක නිසා කිසියම් වෙලාකොමද රූප බලන්න වෙලා මම සද්ධහනු අනවෙයි කන්දර පාසනය රූපවලන කළ දන්නාන ඒනං එයට තේුණුමත් තිය අපිට වෙලා තිය එක දැකගන්නත් බැරි තර අරු රූපය ගිලි ගන්නවා රූප එැබැ වෙනෝටිටබලුත් මේ බලාගන්න බැරිව කිය එහි කිලිගන්න ඒතකොට එතෙක් කලා මෙයා කරනවා කොත්රු කාරකයෙන් ඉන්නේ මේ ප්‍රපංච සංඥා සංකා ගීගම මෙයා කර්මකාර්රකයක් බාට පත්තිෙනවා ඒ මොව සමුදා චරණය කරනවා යට පත් කරගෙන යනවා ඒක දන්න එතුුණට පස්සේ වාලෙක් බවට පත් වෙන රූප දැක්කීම ලොකූ දෙයක් දරුවන්ටත් රූප පෙන් එක ලොකු දෙයක් අම්මට අපටත් රූප පෙල්ල ලොකූම දෙයක් ඒ නිසා රූප රූප වාහිනී වටිනා දෙයක්. කියලා අපේ ජීව තුර රෝප ක් ට ඇවිල්ල කල දැවිල්ල දැන්ගව දියුණල තාක්ෂණ දු තිේ තිේ තේරම පායි. දෙකක් නෑ තවදුරටත් තේගොල්ලු 3ඩ දාල පෙන්න්නටා දෙනවා. දැන 3ඩව තියෙන ඇතරම තිේෙනවා ටිකක් ගනම් ඉගෙන අපයිඇක ලේසින සෑහෙන්න්න ගනම්. කැලේන්න ගෙහම දිවිලෝකට හෝ නිවනිට ලඟයි මා ඒයි ප්‍රශ්න. මමාරුයි මොකද මෙහි අරනෑ අර අවශ්‍යය කරන කිච්ච කවන ගතිය. ඉති ඒක නිසා මනුස්්‍යයෝ දරුවන්ට දෙන්නෙම අපාගාමී මාර්ග්‍යාව. දෙමාපාන්ට කියලා ආදරයට දෙන්නෙම අපාගාමී මාර්ගයාව. සර්වචචාන්සේ ස රාාවලක මාට දුන්න ඕක නෙවෙයි. සර්වචාන්සේ බිම්බිසාර කොතුොල්රජරන්ම ුද්දෝදරාදුන ඕකනෙවී. සරවචජාන්ේ ය සෝදරට දුන්නේ ඕකනෙවී. අනත බිඩිගිරත්තුමා දරුවන්නට දුන්නන්නේ ඕකනවෙ. ඒ කොල්ල කරපු වැඩි වැරදිී අපි දරුවන්න දෙන්නවාඕන මේකයි කියල ඒ කියනකොට දරුව අනිවාර්ම ද පපයන විුදය ොකද දරුව තුල ඇතුරුම අයිසාර්ගක නහට මානකවත්තය. දරු සාමාන්‍ය ගැමති ස්භා විට දෙමාපෝ දෙන්නෙම විකෘති ඉති අන්තිවරට දෙමාපියො නොදක නොපතන් කියල ශේදීනසාගන්නු. ම මෙලඟල් තාපිකන කියනව දරුව මැරුණ ඒ සිිසල සීනති කරගන ලෝක පෙන්න්න දේ දෙන්න හතන දේ සේර ට පන වැරදිීගගේ ඉ ඒ ද දෙම අප ඒ බල පොත්ත රම්බට එහෙම කල ෑන අපි නති කාලවත් කවර රි පයි නිසා හම කරපන් මෙහෙම කරපන් කිය දරුව නෑ දැනෑ සි සීනති කරගන කිය මැල්ල දිමපට වෛර කරන කිය එක ස්වභාවිකයි ස්කෝල ගුරුවරුන්ට වෛරා කිය එක ස්වභාවිකයි ලි රා කියනක ස්භාවිකයි ො ඒගොල්ලෝ දෙන්න හදනද එනවේ ලම තුළව සභාවික ප්‍රමාණ කරණ ඇතිේ නමේසාරල්ලාකාම මේ තියන අහිංසකකම දිමාපන කව දකොත් ඒක තේරෙන් නෑ එකටය පොඩි කරඉඳල ඉලතිී. අර දරුවන්න කරන අපරාධෙම තමයි මාන වැඩිතියන ප්‍රධානම කර්මි. දරුවත් බඳින්ඩෝන්. දරුවත් මේ දෙමාපය කරපිටික් කරන්න්ඩුවන්. එති එංශා පැවිද්ගට භාවනාවකට බදහමුදුුවන්නනම් කැමති ධර්මයට කැමතින බුදුහරුතිල බෝධි පූජතියන පුළුවන්ට ඒ කරකන්න පුළුවන් බධාටයම් බුදු පිළි මදාන පුළලන ධර්මය බෑ ඒ යුග පෙල්ලිය තමයි මේ පොතෙන් කරන්නේ ඒක තමයි සවච්චන් සරණහක කර න්න ඇන් රුපයක් දකිනකොටම ඒක මට්ටන් තුන හතරත් දෙෙනවා ගොඩ එඉඩ ඒ දේ නැතුව දිකට ම කටරගෙන රූපල නොනගේ පුද්ගල ඒ එකට වාල්ී මක්යෙනවා තුනි නම්පුි සන් පංච සංඥා සංක සමුදාචාණන්තිය අති තනාගත පච්චුපන්නන්නේේසු චක්කු ඉන්ියයේසු රපේසු. ඒ රූපයල්ලන්නන අතිී තනාගෙත දැක ඔක්කෝබ රූප කරවන්කරගෙන සුනාමයක්ක වෝයෝ කැවිල්ල ිමස ගයනවා තේරෙන්න්නෙම නෑ ලින්නග නෑනම් තේරනු බලහිල්පෙන දැම එකට වශි වෙල ඉන්න කියල ගණ්ඩාතනට එය කැමතිින. ඉකින මේ මාතෙක් බල්ලෙක් කරගෙන යනකොට ලංකාඩන වොඩක් කියෙ වෙන්නේ මිතන්නකෝ මනුස්සේ කැත කල තිබ්බයි කිය බලට හරි ආසයි අරක පොඩක් කාලය. මනුස්සයට ලැද්ජයින. ඒ මනුස්සය අදිින අලනුවෙන්. හරු කියනවලු අයෝ මේ කණ්ඩ දුන්නට කමන්න මට පොඩ ඉම්බලයින්ට දෙෙන් බලන්නක නැත්ත සේක්මක් ෙනන කියය. ස කියැන පොඩ්ඩ ගීල් අරකොඩ ඉව කරලාවන ගැති. මාත්තයට ලැජ්ජයි පාරයින්න කැතගරන ගැතයි මංකෑන්. ඒක බල්ලකානයකත් ගැතයි. හතික ඉම්බලවත් තාවනත් ම් බල්ලට ෂකක්කම අද භනව රත් වෙලා ඕකතමයි. සුද්දා කැතකරපයක් තියෙනවා මෙහේ ඒක කණ්ඩයි මේ නටන්. අපේ සිංහල ගාතතිනවාම ගඳ ගහන්න ෙත්නෑ සිංහල පාරණ ඇතකිර වෙත්නෑ සිංහලඇකදී පැත්තකදාල මේක කානවා. ඒකට මේ ළමයිටික බිරල දී ලතිය. අද්‍යපන ප්‍රදන් කර තු මුොත් එච්ච ලකදයක්ක් වනේ එකක්න ද ති දක්කි ෑ මො රගොල්ල ප ෙ ිනක් න ලන ඉතිට අධ්‍යාප නච්යොත්ති අට වෙල ඒගොල් හිටට අධිකාරරි බලයක් අපිට තිේෙන ඒම ටකක් නොක්කක් කරන දෙන්න බෑ හරි පාට දැම්මොත් අපිතිෝරයි ළමය බේර ගණ්ඩුවන කර ම චාර කක්කා තමයි පෙන්න්න. එජකට වාහ යමපල්ලෝ වගේ යම දතය වගේ ගර මප යෝදෙගොල්ල තමයි මේ පූරුවා චාරගරතම වැඩිකන්න ඇ ත කට ි ම්මට ත්ත යුද්ධෝ කතා කරවා. ත සදා චාටකුදෝ කතා කරනයකය සරෝචජන සිකල්සි න ම දෙමාපය ඇන්ුම් කතුරින් බලා සිටිති මංගේක ඇතරය අස්සුමකු රෝධන්ති දෙමමාපිය අඩුගන්දය බලාහින්දද වංගේගේ ඇත හැදියයිකය ඒසු කි ස සසාන්සක කියන උඹ අමට අපට වෛර කරන්න බැන්න උඹමගේ ගෝලෙක් වේය කෙලීමගේනම් දෙකක් බෑ අමපත්තේක හිටියයොත් අ්‍යවාරම කක්කාවලකි ඔ මට ගෝලික් වෙනවන අමදකරවා. දසක්ස්වාන්සේ පිරිස මැති දර්ම සච්චා කරද ඉන්න පිරිස පැක්කල න්න ගෙලාවේමරී එනවා අම්ම එනෝ මක්දලාවේ මරයා නෑ ක මරිය අඩපස කනවා දේපපුත්්‍රය අන්ස අම්ම විල්ලයි කියට ගැනටක පන් දේව පුත්තරට අම්ම කෙනෙක්න කියලා න්න දරුස ගෙනට වන්නට ඇත්තේ කතාවක්නෑ ඒට ද අප අම ඉදරන් දෙන්නදරන්නේ න. ය ඉන්න වෙනක රමයිතක යාට කතාවක් නෑ. දේ පුරට අමගෙක් නැක පංකු දජන බායෝදී කිසිිම සරකිල්ලක් කරලාන්නෑ. එති ඒක හරි බය දහම් පාසර දුගන්නන්න. දහම් පදර ගේ වා අමට අත්තර දරන පටනගරනක හොඳදයි. න ත්මතකතය අගන්නවන ඒ දෙන්නා. යිතුර සේවනය කරම සතමයි දරුවවා හම්බුණ ඒ දරුවත් මයිතුරු සේවනය කරනවන ජාතිය පවත්වනව පරම්පරපවත්වා හික තමයි අම්මර දාතල බලාපොරත්තුන්.ඉ පැවිජවාට ධර්මයගෙන ගන්නවට ප්‍රපංච කන කදිගෙන ගන්නට කැමතිරෑ. ඉති එහම තියදී පින්ම්පෙට්ටියට සල්ලි දානකොට මොන හැඟීමකින් දානොදක හිතන්ු. මේ ශාසනය වැඩියවා මෙමම විවා කියලා අපි වධරය උපකාරයක් කරනකොට බොක්කෙන් කැමැත්තක් නෑ බෞද්ධයා තුළ ඇත්තමන. ඒ ලකත් හ ින ලකයකට ගිහි සදධාවකය කද්දාාකත් විශ්වාස කරන්න පැවවා මොන්නම හේතුවක් නිසාවත් ගියහගේ සද්ධ විශවාස කරන්නා යම මේ කාරීගන්න ගන්තම යෝ ගීිය කරරිදාානය පින් පෙටියේද. ඇැබයි යටට බොක්ක දේෙනවා දේකට කෑදරගම දග නිසා පැවිත්ත දැනග්ඩෝන අපි මේ ප්‍රපංච කිරීම නිසා අපි රූප වල රූපෙට නැතුවන්න වගේ අපි මේ කරන න වැඩපිල අපිට සීවපසය අවශ්‍යයි. වර පිි පාත්ස සේනාසල් ගිලම්පස. ඕකට වාල්ලු නොත් නිවන නෑ නිසයිඒ පාවිච්චි කරන්න ප්‍රයෝජනය සල කළ ඒක කරගන යන හතම අත්තක් වි තක්ක ගේාට පස්ස තමයි අට විනිි දර්ගය තියෙන්නේ හිතන්නන්නේ මොහේ සිව්පසේ ගැන්නන්නේ උදේද හන්දානක හමු කරන්නේ හම්බ කරන්නේ ඕටයිම් කරන්න පිටරට යන්නේ ගාබැනගන්න මේ බඩ බෝගක පුරුවන්ඩනී බපුක් පිරිවරක සන්තසකරට පස තමයි ප්‍රපන්චක කන ධනගන්න පොළන්වෙෙන්න්නන්නේ ඒක නිසා බුදුජන්න්සේ පෙන්ඩනම ප්‍රපංච පිළිබඳව පෙන්ඩනම මතුපිටණික සූත්‍රය තුන් සැරයක් කියලවත් එදා සංගට තේරලත්නෑ න්ස අවස්ථ තුනකදී කියන ඇවිල කියනම මෙහම කක්කිවයි කියලා තේරන්න මොකක්ද සන්සයකවේ ඒතටත් කිය තේරෙ බදේ දමළ ගල යන යන්. ඉ සංගය කාවෙනවා කක්ව තේරෙන්නේ අප ගීල කොට්ටි ස්වාන්සි ාට ච්ාය කොට කච්ා වාහන් ාටි කල හම චාන් වහන්ක ක බද හමටු ගත්මට බැරුුණ න ගහක කදේමිතක්කයකෝ අරටතිනෑ මේ අතුීතිවල කොළවල නැටියවල මයිලක ෙඩ බ තේරෙ න තේරෙන්නේ ඉතින් අපේ යුගගේ ද අනන්ද සවාහංච මේක මේ විදට හෙළිකිරුයි කියලක යන්නේ යුග අනුව තමයි මෙ හෙිකිරම්බෙන්නේ. මේ වගේ කත්තමයි කාලකාරාම සූත්තුවයේත් කළුදයපොකගුණ ජී සිද්වෙලා තියෙන්නේ. ඒ ආත්මදී මහා සච්චක වසෙන් ඇයිල බුදහන්ශක වාද කරල පැරදි ලගිය මාන කාරගමසාහ වබෝධ කරන බැලුණවා. පස්ස ගේන මැල්ලයි යිසරයක් ලංකා යපදලා කාල බුද්ධරක්කහිත වසයෙන් ඇවිල්ල කරුවල ගහක්කයට කළු මිරි ගහක් ඇට කලුවන්නේ කලු මිරි හකඇට කලුවර පෝයක කළුදියපොකුණ ගාව. ල තක් යදසු බනක් කියලාදහා ඒ බනට අතුජන් වහන්සේ ටකලින් මුත්තර දීලත්නෑ ලංකාවතම ලිවිල තිේනෙ තද්දාස සමුර හිටගෙන බ නාහ කිවලක මෙච්ර දැනවති හාමුරගනෙ ලංකා දදි රාජනාක වවසීම ලැජ වන්න න න් න්සිර පජ කරන්නන ංකාව කියලා හිතගන බනහල පාන්දර ඇවිල්ල ලංකා බෝහම ඔබහන්සිර පූජ කරනවායක ොචර චක්ෂණකමත්තියේේදී අපි කෞද කියිය.ඒඒ බුදර තතාහමරල බෝහන් වටන පින්කම. ට මේ කරග පැන්නිසව බතුමටම ප දෙනවා තමක හොඳින් කරගන ඇඩී. එදා ගැමනු කුමර ඇතින් කඩු පාර කෑවන ඔය සද්ධාති සීතුරු ඉන්න. ඒ තිසා මාන ඇතමයිඔව යදම ගොඩක්ම සාාසනය වැඩ කර ති නඔවගේ හත්සරයක් පිදිලති නව සංගහට මේ ලක්බම දන්න ඇතුව කැලි කට්ටේ එකනවා සං්‍යවන්ශල කැලේ ඉන්න කැලීර් බාදගය. මං කිීව ජනාතිපතිතේ. කිව නාාජම ැලේප ච්චි ද්ද කලේට බැදයි කියලා කිය. කැලේ හෙනක් කොට ට මනුස්්‍යය කෙලේට බාධයි කිය ඔන්න ඔගොල්ලොගේ සුද්දගකි නීතිය. මේක තේරෙන් නැද්ද අ වශ පොට කැවුකන්දීපගතිේන තිබුණා කියපු දේට මුට තේරෙන. කැලේ සංගයහහින්න එක කැලේට පිළිකාවක් එලි කල්ලා තියෙන ඉඩම් ප්‍රමාණය එලියෙන් දෙන්නම් කටි කැලෙෙන් එලියර දාන්න කියෙලතමයි? ජජබෝති ම් මෙට අපිල්ලාේදි කැලි කටය තිීබූ රැකමෙන්ඩේශනගේ. මුළු නිස්සරණවානය අර හතරා සුද්ද කලතියවා සංගයා චිෂ්නමට ඒ අයි අක්කරද හතන අතරන කෙලෙවෙන්න්නට අනු තකොල වැෙනෙක හොඳයි සංගයින්නට වැඩිය අකරහතරත් දෙන්නනම් ගමෙන් එතන ගිල්ල ඔබාන්සලක විනාසකරගන ජීවත්තම කැලව ර. ඒතමයි අපි අම්බෙන තෑගග එකතමයි අපට අම්බෙන මේ ගිහි අන්ගෙන්. අපට අම්බෙන සම්මාන් ඒක විස්තර කිරීම හරහා ඥාණන් සහංශේ මේ කරපු මෙහෙවර අප ජීත කාලේවන් අපි තරු ගන්න පු ළන්ගුවේ දන්න. නමතේ පොත තියෙනවනනි මතු පින්ික සූත්‍රයේ දන අටුවජන් වන්ස දීපු උත්තරේ තියනවා ස්භාවික ඉදා සංගයට තේරච්චි නති කතාව තියනවා. එ අපි භාවනා කරන්න වසෙන් කටුකරන්ද ස්වාමින්න් වහන්සගේ ක්‍රමයට භාවනා කල අපිට මේක ප්‍ර්‍යේක්ෂණ කරන්න පුළ. මේ මතුකුතුන ෛත්‍ය පු දහන ැකින් දොන්නන්නේ ඒ නිසා මේ විස්තර කරන්න ඉන්ද්‍රියන්ට අහුවෙන දේ සහ ඒ නිසා අපි දකිට දකින නහන හැමේෙන්ම කෙලෙ සුපදවා ගන්න ඇට. ඒ ඒක නතර කරගන්නන ඉස්සල්ලාම පින්කරන්නට ඇන්ඩප කෙලෙස් කිරීම නත්ත කරන්න සබබ පාපත්තා කරන ඇති දෙක වහගන ට පැයක් කොච්චර පින්ංශිත් අධකය කතා කරන්නඇතු ඉන්ට පැයක්. හොච පිචි ද කියලා නසේ ගන්ද රස අදදහි නැතුවේ ඉන්ට පැයක් හුස්ම ගන්නව කියලකැන්න හෙම කන්න වෙන එතකට ප්‍රපංච නතර න්නකොට තමයි ඔයි දහාන කතාව පටග ඉති පට දගහ ඉකත් හබයි කතානකර ඉක පිත්ව දෙනවා තිහල් සියල්ලමති ේ යමක් නොකර සිටිවා. ප්‍රපංච කන කිවට පසේ ප්‍රපංච කරෙක තමයි ජීවත්තනවා ගැන් හිසා ලාක පච නතර . රුණු ගනයි කියෙනකයි මංන් කලින් කිව්වේ එත්තෙන්ටතමයි අපි මේ යන්නේ තවත්තිනවා කීවන්ඩ පොඩ්ඩක් . ඉන්ද්‍රයේ සංජානනයේ අවසන් අදියර පපංච යන්නේෙන් සූචිත බව මේ චේදයෙන් පෙන්නුම් කෙරයි ච දක්වන එඒ භාෂා ව්‍යවාහාරයට නෑ සමඳකමක් දක්වන විතක්කයට අනතුරුව එන චිත්ත තත්ත්වයක් බැවින් ඉන්ද්‍රිය සංජානනයේ ඕලාරික සංකල්පමය අවස්ථාවක් එයින් ගම්ම වන බවට සැකයක් නැත ෝරිරුයි රු නිංගුර හැඩි කතාල්ප තම ස දෙයක් සංකල්පවාට පත්වෙන බව ෝලාරික යුුණ කියෙකගේ වෙන්න ඇත ඉංග්‍රිීි පො කියලා බලන්න සිග්‍රික් ග සකල්ප කිය සුකුමයි පචචන ඒටවැඩියග ගෝලාරිකයි ක්‍රියාව ටත්ත ෝලාරි ඕලාරික වූ සංකල්ප මේ වූ කියන එකක් ඉජීතත්තෙන් ගීගමි කල්ප නාට වැට වැටලා ඇතිර සංකල්පටික අන්ත වඩම් සම්පූර්ණමන ගොර හැඩිවෙලා ඒක තුළමතාවයි බැඩලෙන්නේ ඒක තොරනියන් අ චිවිච්ච සරලතත්වේ නෙමේ සරලභාාවේ සංකීනතායට පත්ත ෙවායි සංකල්ප ඕලාර්රික වෙන්වා කියනකොට දෙක. සංකීන තායට පත් න න තරු ගන්න පුලුවම ඕලාරරික ව න ති කාට හැිල බේන. ඒ පෙන් වැඩන්නේ. ඒ හරිම සංකීර්ණ බව හැබැව සංකීර්ණ වනාට ඕලාර්ක කියනවචනවේ හඩම සුක්ෂම විජත්නාව මේ ගැටේ ගනු මාරයින් මාර ඉන්න මේ හම හාන දකින්න හැමතැනම හැගිලා ඉන්න කැට්ටක් තියෙන්ට හොඳයි. එබැවිින් අප දැන් පපංච යන්න විතක්ක යන පදයෙන් වෙනස්වන අයුරු නැතහොත් ඉන් ඔබබට යන අරුතක් ධනවනායුර විමසා බැලිය යුතුය. පපංචපදේෙහි නිරුක්තිය මෙහිදී අපට උපකාරී විය හැකිය. ප්‍රූර්ව පච ධාතු එ ධාතුෙන් නිපන් එය විස්ථාරය විහිදීයාම පැතිරයාම විවිධත්වයට පත්වීම යන අරුත් දනවයි. සංකල්පතුල ඇති අතු ඉති විහිදීයාමේ. ප්‍රමණතාව යටකේ අර්ථ සියල්ලටම පොද වූ ලක්ෂණයකි. එබැවින් පපංච යන්නහි මූලි කාර්ථය මේ අනුසාරයෙන් නිගමනය කොළයුත්තු සේ පෙනයි. මේ අතුවිතිවදයම සාමාන්‍යය ජන සමාජයතියෙන්නේ නිර්මාණශීලිත්්‍යයේ සහ අභිවෘධිය කියයා දියුණුව කියලා. ඒගතම ඇපි ළමයි හදන්. ඒගතම අධ්‍යපනය හදල තියන්නේ ර්ථක හදලතියන දේශපාලන්න. නොත් මේ විජට අතුයිතිවහිදයෑම සහ ඒ වර්ධනය මෙතර පෙන්නන්නේ මාරයාගේ අතුවිතිවිදියෑමක් සහ කෙලෙස්ස අතුවිීතිවදියම ව මල් පල ැ ක් සිත. <language> <Zelensate 250> ඉදනිසා විපස්සනාව පෙන්නන්නේ කප්පාදුවක්ක දර. ගුවියාවිසින් වඩල්ලද බෝගය ඔහුම පිියක් ඇරගෙන අනවශ්‍යය අතුීති කපලදාන්. ඒ අතුවීති වලට කියන්න කොල වෙනවා දස සිංල ජතතු ක්තිේ කපාද අපිට ගෙන න සිද්ධල තිබුණා. න කොළදා වැඩියුනොත් ගහය පලධාවන තියෙන. ඒනිසා අනවශ්‍ය අතුකපල ගතේ රාමට හොඳට අව්ුවටෙන්ට කප්ා දුවත්තම විපසනනාය කරන්න එතින් ගොවයා විසින් තමන්ගෙම බොෝගේ තමන්ම කප්පාදු කිරීමක් මේ කරන්න. ආගමට මේක අහුවවෙනෑ. ආගමේ තියන බෝකිරීම විතරයි. විහිී යෑම විතරයි. වර්ධනය විතරයි. ඒ වර්ධනය කමිකව රාමුවක්කත් වෙන විටේට හදාගන්නවා කියෙන තැ පෞුශත්්‍ය ැන මනුසගේ ජවිතය යන මංසගේ පිට කොන්ද කියෑන හමක්ම නිසුද. ඒ මො හරි වනවා බානගවාන ග්‍යාමේඒ බෝගය විශෂම මෙයාව කාවසිනය කරනවා ස කැත්ත අතේ තියෙන්දන් ඕ නැති ආවානේ පොල්ලට ලොකු වලන් තල්ලකුඩු කලදා. වලංකාරයට සුමානයක වැඩ පොළුකාරයට වරුවයි. ඕනට වැඩිය ගානන් ගැව්වා ඒදේ නැත්තං ඒය දෙමාපියන්ට උඩිංයන්නෙ දරු ගුරරන්ට උඩින්යන්න ගෝලියෝ රජ්ජුරන්ට උඩිින්යන්න රට වැැස්සෝ ඒ ප්‍රපංච දන්නති නිසා. න කොහරි වැැවේ හොඳයි කිය මේ අතුවිතවිහිදීයවාග බහුල් ලිය හොඳයි කියලා හනමුත් මුණ පොතේ පෙන්න්නට දන්නේ එතන මාය අයින්න හැට මේ කියන අවෘතිය තුළ අපමිය කියන ප්‍රගති ශීලිත්තය තුළ ඇති අපි පුංච කාලේ බුදුරජාන්සික චර්තය ලිය තිවු පගත ශීලි බදුජාණන් වහන්සේ කියලා ඒ පොතර සාහිත්‍ය පලමින් සම්මානය බරා බුදදු හමරුද ගණඩ න ප්‍රගති සිී කන්ඩයම. නිල මේ සුවසේ ජතහසේ පවල් ජීවිත කත කරන්න දරු හදාගන්ඩ වැඩවලට අඇරගත්තාම හාමතුරන් අම්මුණන හියිත්‍යය සම්මාන පගති චිලි බුදුපියන්නන් වහන්සේ. නිතර කියීන ප්‍රපංචයක්ම කතා කරන්න කිය. එනිසා ඥානන්දශහන්සිට කට්ටිය කියන්න නිකම් ඥානනන්දන ත්නෑ න ත්න ්‍යානන්ද භික්ෂු අඩන්න ිත්කවල වැඩන කියල පොත පිරකාරරි බල්ල විෂි කරන්නල. එසේ නිව නිවේ පොත් පුච්චලා. දී නොු මේක වවාගන කනායට මේකට අහිදෙනෝ. අත්තු විතු විදිය මක් නැයි ගොල්ල කරන්න මේක කරන්නහිවනින්නේ කප්පාදක්නේ ඇති ඒග නිසා මේකට කියන පටිෂෝත ගහමී හොඳ අපි කියමු. මේ අනුව සලකාබලන කල චින්තනයේ ආරම්භක පියවර විතක්ක යන්නෙන් හැඟෙන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන සංකල්පනයේ විහිදීයාම හා විස්ථාරය, පපංච යන්න සූචිත බැව් හැගේ. එනමුත් සූත්‍ර දේශනාගත විචාර යන පදයෙන්මත් සෑහෙන පමණ එකී විහිදීයාම සහ විස්ථාරය කියවෙන බව කෙනෙකුට තර්ක කළ හැකිය. මෙහිදී විචාර සහ පපංච යන දෙපදෙහි අර්ථබෙහේද වෙන්කර දැක්වීම අවස්ථාාවෝචිතය. බුද්ධියෙහි විහිදී යන පැත්තක් විචාරයන්නෙන් ගම්ය වන නමුද එහි විමසීම හා හිතාබැලීම වැනි සියුම් අර්ථබේද ගැබ්වී ඇත. එහි විතක්කයට අනුගතවම විතක්කය පවත්වාගෙන යන ස්වරූපයක් ඇත. විචාරයන්න තනිව යදී තෙමෙන තැන් දකට ලැබෙන්නේ කලාාතුරකිණ එය බොහෝ විට විතක්ක විචාර යනුවෙන් යුගල පදයක් ලෙසට යෙදෙයි මේක වනාට අටවායරණ සවිතක්කන් සවිචාරම් විියේක ජම්පීසසුකම් පටමත්ජාන උපසම්පති. ඒවාර්තියන අවිතක්කං විචාරමත්තං පිචි සකන් දුෘති ජානං උපසම්පච්ජ වීරසි කියල පංචකනි පාතිේ. පච ක්‍රමයට සාමාන්‍ය දිහාන පංචකරමනිසා චත්තතුත්ත කමර පෙන්වා පලවෙනි කියෙද දෙකටයන්ට විතක් විචාර දෙකම හැලෙනවා එම් විිතක් ඇලි්චාම පලවෙනිින් දියානේ විචාර ච්චාම දෙවුණන දිහාහන කෙ තියෙනවා චාක නැත්තමනෑ ඒගත් තියනවා නමුත් යෙදෙනවා අඩුයි විතක්කනතුව විචාර වෙන්නන්නේ ගැන ගහක්නතුව මල්පි පෙන්න්න කියන. ගාවවිල තියෙන්න්නේ පයි බහවැවුණුත් මල්පි පෙනම්. නොමුත් සමහරවා ඇතියෙනවා ඒම ලැති නිදක්ෂන තියෙන. ඉ නමුත් විතක්කයේම ඉදිරික මනතා විචාරයකයන්. ඇයි ප්‍රපංචේ කියලකැන්නේ චාරයක් නැතුව වැැබෙනවා. විචාර කියයන එකේ විතක්කයක් පදනන් කරගනමයි එක පැත්තකට යන්න. ඒකත් විච්චා විතක්ක සම්මා විතක්ක තියෙනවා. ප්‍රපංචක වහන් මොකුත්න ඔහේ වැැවෙනවා එෙන බුලු දාන වගේ එතකටමයි පුද්ගල වහයිලාගනයන්න පුළුවන්. විචාරයේද වහයිලාගනයන් එක එක දිසාකට යන්නේ ක්ක ගත්ත දිසාහනමගේ තමයි යන්න මික් අනු තා චාන කොට පුද්ගට යම්පානය තිය දුුවන්තරගන්න පුළල ප්‍රප පච ානරගන්න ඒකනික් ගයට පෙනගින්නි නිවනයක් වගේ මුළුව එකම ගින්නම වහගන්න පෙනේ. හිට පශය ගින්දර පැතිරෙන බයි තිවුණලු වීඩියෝ එකක් YouTubeබැ කනජ පාර දෙපැත්තම තට්ටු ෙවල් ඒකටඒ වීදී යන පෙටල් බවසරකට ගිනිිය අරගෙන පස රජ ල්ල වීද පැත් ැ ලු ීදියම් පෙනോලින් හ. පෙටල් බසේ කාග . ආය ගඳ පත්බෑඇල දා බැෑ වතුර දාල බැ මෙන්නේ ඒ කරතින පෙට ෙල් ගින්දරක් ැතිවුණනොත් පෙන න වන හ කාබ ක් ඉ ප ස කද යි න්න කියන. ගිනිිදියව නතරන්න ල එසා්‍ර පංච නතකරන්න බෑ මේ සාමාන්‍යය කිිපෙන ගිනිිිවනකි. සම්පූර්ණක වහන්්ඩුවල් මොක ඒ එක වැවෙනවා කිව්වාම පුතුම විදිියකට ඉයි ඒක නිසා මේ පොත තියන්නේ ඒ එක තමයි මේත් ො ිනිව නැතම අනෙක් අතට පපංචාන පදය වඩා පුළුල් අඩුතත් දනවමින් පුහොදුන් පුංගුලාගේ කාල්පනික කුළුමීම ගාල කඩාගෙන දිවයන්න හැටි ඉඟි කරයි. සාපේක් ෂාර්ථයකින් වුව. විචාරයන්න මානසික ලෝකයෙහි ක්‍රමික පාලන තන්තයක්. හඟවතයි ගත හොතුන් පපංචයන්නෙන් හැඟෙන්නේ පාලනට නතු නොවන. විප්ලවකාරී තත්ත්වයකි. පිප්ලවම නවෙයි විනාසකකාරි තත්ව විප්ලවකිවහමම් පැත්තකුත් තියෙනන කඩ්ාගන යනවා මකුත්නෑ මනුස ටත ීතික්‍රමණය කරනවා. ඒ කාන්තාවට බලහත්කාරේ ආසායෙන් අටගන්න කාන්තතාපින්ට ආසාාවයගේ හිල්ල බලහත්කාරය හරි දූෂය කරනවා. හද සල්ලියආසාර ගිල්ල බැංකුටලහරි සල්ි. එඒනත්තන් සදු කලියටයනවා රෙද බිමති කියලලා අත්දක වග නරරි සූදුකයිකු. ගෙදර එන්නේ අදදකින්වාගෙන ධරමත් තියලා උකහට. ආන්‍ය වගේ මල පනින තැන තමයි ප්‍රපංච වන්න හැබැ ඒකට ඉස්සල විතක්්‍ය විල කියල නව මෙන්නම විී ඇැබ හක න්නේ ඇැකුටු ගනට හොඳට දන්න ස්්ි දෂක හොඳටම දන්න. ොනොමිනිසු හොඳටරම දන්නවා. නොත් එයාට ඒ දේ නොකර ඉන්න බෑ. මල පන්නාට පස්සේ බවට පස ඉබන්න කියල වැඩක් නෑ. ඒනිසා ප්‍රපංච සහ විතක්කා අතර මේ හොඳ වීග රහයක් නම එසේද වුවත් විචාරයක් වශයෙන් බොහෝවිට සලකුණු ලබන යමක් වඩා ඉහළ දුෂ්ටිකෝනිකින් බලන කල පපංචයක් වීමට ඉ ඉඩ නැත්තේ නොවේ. එසේද වුවත් විචාරයක් වශයෙන් බොෝ විට සලකුණු ලබන යමක්විචරය විනාස වෙලා දූෂිණවෙේලා ප්‍රපංචයක්ක් වෙද හැමයි. ද <mile> හල <fieldhehe> ්ි ෝනයකින් බලන කල පංචා වීමට ඉඩ නැතේ නොවේ මේක තමයි ආට ි ඉට . ආල් ඉන්ට ආතසී ලාක් පෙන්වා හන්දට ය අතර ට ය ඔක්හම යන අන්තරම වැටර. ට පයිල ලන බාන්න පුලන් නක්ගන්න පුළුවන් සාමානින් කරන්න මට සන පයිල වැටකරන්න. යැ ද්‍රෝන සම්පූර්ය යන්න තැල් දුම්ර ැල් පල සටකන සියක මිෂ. ඒති අමාන්සේ ආකාසෙට කියයාට පස පේනවා මිශින් එක කල්පනා කල මේ යකාට පාලනි කර ගන්න දෙන්න ද යන ඒක ඒතන දෙන පොඩි ත්‍රික් එක පසමයකට තින මේට හරවන්ඩිකයාට මිනෙක්න ඒ හරුණක වැරදිී ඔයාට අතදාන දෙන්න බෑ මට කර දිල්ල ති උපේ සැට ේතිය මස පේන ආකාශත යන්න කිය. මෙ අටඕන මවබිමටෙන් හට හිතම පසමිය අකදනකගන්න මි එක දෙන්නෙමනෑ මයි කොම්පිටරත් හො කරනට මොන්න මගුලක්කත් කරන්නගන්න. ඒචන හට වෙනකරක් ඇල. ගානි උසල පොලොයි වශ කන කඩන මශන්. මසින්නේ කඩල සුකාන කරගන්න ල මට ට ගෙල ොට බසගන්න. ඇම ආතසක්ලාගේ ස්පේ ෝඩසි කියන ෆිල්ම එකකට බලප පොත ඒ න්න තමයි ට විල න්හදන්න. ඒක තමයි ඒ වි තක්ක හට ගහිල ප්‍රපංචට ගිහම මන්සට ොනමද දෙයක්ක් තේරෙන්න්නැතු යන. හහිලා ගන්න අම පප න කවරු න කි . පිු අද ඉන්න එහෙම ලෝකක. ඒකට තමයි මේ උඩ කිරි දෙන්න හදන්. ඒ වෙලා එනිසා මේ පොත කිවන්න පටන්ගත්තෙක හොඳයි මට මතික තිවුණනේ හැටියේ දැම තු න් ෙන් පොත ේ පිටි දීම් පට ගන්න න පංචිකන ොක්ද කියන්න මට මතක ව පිට්ටු තිහක් න කියක. පංචිකන වචන ේරු ම ේරු ක දිලන ට මුූල ලිපේන ම න ේරෙන්නේන තේරෙන් නෙවනෑ. Nah ො කියවලාවලන්න ඒත් තේරෙන්නේ. චේන්සා මෙතිරින් අපි නතර කන ලා ගීලතියෙන්නිසා චද චේදීවර කරන්න හො පපංචයන්නෙන් සූචිත විස්ථාරය හා විහිදීයාම යථ තත්ත්ව ආවරණය කිරීමට. තුඩු දෙන්නේ එමගින් ව්‍යාකූලත්වයක් ඇතිකරවන නොමගයාමකට ඉඩ සැලසෙන බැවිනි. පපංචපදයේ ගැබ්ව ඇති මේ අර්ථඡායාව ය වාද ප්‍රපංචය හෝ වටින් ගොඩිින්කීම ඟවන අවස්ථාවලදී ප්‍රකට වෙයි. ඇත්තවශයෙන් වාග් පරිසරයක් තුළ නිපන් මේ පසුවකී අර්ථචායාවම පපංචපදය මානසික පරිසරයකට මාරුවීමේදී ධර්ශනික ගැමුරක්ගත් බව පෙනි. අප කලින්ද සඳහන් කළ පරිදි කාල්පනික ක්‍රියාවලීයට භාෂා ව්‍යවහාරය කෙතෙක් දුරට අදාළ දෙයක්. විතර්කයම සිත තුළ කෙරෙන කතාවක් ලෙස සැලකිය හැකි වෙයි. එබැවින් යටකී මාරුවීම යුක්ති යුක්තය. ඒ තමයි ම හටගන්න හැටි කියලා ඩෙවි හම් කියලා තින ොස තේර හොන් රප අධ්‍යාන්නනොට ම හට ගන්න කියලා ඒක නවා යන්න ාමුතුර. අපි ඉවරකිරව හතරන පිටු හම එමන පි පිතින් ශමප්ත කරන මං අපේ චන්ත්‍රතන් ස්වායශම තක් කරන මේකට සමාප්තිය සටහන් කරන. ඒම අවසරයි සාමන් වහන්ස ගෞනය ලොකුසා වහන්සේ මූලි කරගෙන නිස්සන්න වනේ මහ සංගරත්නයත් අපේ උපාස මහතරු සියල නාමකතු වෙලා. කාලාන්තරයක් තිස්සේ මේකරගෙනාපු නිවනේ නිීමම දේශනා මාලාවට වෙනසක් දෙමින් නැත්තං වෙනත් පැත්තකට යොමු කරමින් දැන් සංකල්පේ සහ තාර්ථයපතත් සාකච්ඡාන්න බඳන් කරගත්තා ඉතින් මේ අන්දමින් අපි ඒ පූජනී කටුරුන්දේජාණන්සාන් වහන්සේත් බොහොම දර්ශනික පදනකින්දලා ප්‍රාවික පදනමකින් දලා ඉදිරිපත් කරපු දහම කරුණු සාකච්ඡා කරමින් අපේ බණ භාවනා කටයුතුත් සාර්ථ කරගන්න ඒටත් යම් එලියක් ඒරගන්න උත්හන්ව වනවා ඇති මේ අදවිින් අපිරැස් කරගන්න සියලුමකුසල් දෙවියන් ඥාතීන් සිලු ලෝකවාසසි නමුොදන් වෙත්තා. ඒ අම් තැනක පූජනීය කටකුන් ාලු සහන් වහන්සේ ඒවගේ උන්වහන්සට මේ වගේ කටයුතුවලට නිියවනිනීම දශනමාලාටෙමරාධනාකරපුයේ පූජනය මාතර සීඥාලා රමසාමින්න් වහන්සේ ඇතුළ උන්හන්සෙල් අත්තන් මොදන්නේවා කියලා හිතාගෙන අපි එත්තාවාවතා චාදී ගාතා සජහන කළල පින්ගල ෝද කර. එතාවතාච अම්හේහි සම්බතං පුුණ්‍ය සම්පං